ඇඟලුම් ශේත්‍රයේ දවන්තයා ස්ටයිලිෂ් සෝසින් ගෲප් වෙතින් ප්‍රංශයට අපනයනය කරන අනර්ඝ නිමියඳුම් රුපියල් 250 සිට මල්බෙරි ස්ටේට් ගුරුගොඩ හොරණ Neth News ආයුබෝවන් මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන Neth News සවස ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ Neth News මැදිරියේ සිට මම මනෝජ් උදටියාවල ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ත සිල්වා ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල Neth News සිරස්තල නොනගතයට වැඩ අත්හල ජනතාවගෙන් වෙහෙර විහාරස්ථාන පිරියයි ලංකා රුපියලට ලෝකයෙන් වටිනාකමක් මොහොතබඩ මාර්ගයේ දුම්රිය දහවනේ යථාතත්වයට කොටුවේ ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුන් නිසා මහනුවර යන්න සිටි ජනතාව පීඩාවේ දකුණු අප්‍රිකාවේ ඇරයුමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුව පිත්ත අතට ගනී Neth News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් මෙවර අලුත් අවුරුද්දේ අපරභාග 2:41ට ආරම්භ වූ පුණ්‍ය කාලය හෙට අලුයම 3:29 දක්වා ක්‍රියාත්මකයි. ආහාර අනුභව කර අපරභාග 2:41ට සියලු වැඩ අත්හැරි ජනතාවගෙන් මේවන විට වෙහෙර විහාරස්ථාන පිරිගොස් ඇති බවයි Neth News වාර්තාකරුවන් පැවසුවේ. හුණුපෙටිය ගංගාරාම විහාරස්ථානයේ කැලණී රජමහා විහාරය, බෙල්ලන්විල රාජමහා විහාරය ඇතුළු කොළඹ ප්‍රදේශයේ සියලු වෙහෙර විහාරස්ථානවලද සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරත වී සිටිනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේද මේවන විටත් බොහෝ පිරිසක් ආගමික වතාවත්වල නිරතව සිටින බව Neth News වාර්තාකරු කමල් සුරවීර පැවසුවා. මහනුවර ප්‍රදේශයේ බොහෝ ජනතාව මේ වන විට යම් කිසි සිද්ධස්ථානවලට එක්කොක්ක ආගමික වතාවත්හි නිරත වෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. නිවස්වල පවා ආගමික වතාවත් සිද්ධ කරන ආකාරයක් දක්නට ලැබුණා. සියලු වැඩ කටයුතු අතහැර දාලා මේ වෙලාවේ විශේෂයෙන් සඳහන් කරන්න ඕන ශ්‍රී ලංකා මාලිගාව පරිසරයේ මේ වන විට සුදු වතින් සැරිසි සිටින ඒ ආගමික වතාවත් සිදු කරන ජනතාවගෙන් යම් කිසි ආකාරයකින් දළදා මාලිගාවේ පිරි ඉතිරි ඇති ආකාරයකුත් දක්නට ලැබෙනවා. ඒ වගේම ඊට සමගාමීව හමුවට ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථානවල මේ ජනතාව මේ ආගමික කටයුතු වල නිරත වෙන ආකාරය දකිනවා. මේ ආකාරයෙන් තමයි මේ වන විට මහනුවර ප්‍රදේශයේ ලුත් අවුරුදු චාරිත්‍රවල ජනතාව එක්කොක්ක සිටින්නේ. මම කමල් සුරවීර Neth News වෙනුවෙන් මහනුවර සිට පොළොන්නරුවේ ජනතාවද මේ වන විට ආගමික වතාවත් වල නිරත වී සිටින බවයි Neth News වාර්තාකරු ප්‍රශාන්ත් තුෂාර පැවසුවේ. මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද දහවල් 2:42ට යෙදුණු සුබ මොහොතින් උදා වූ අතර පොළොන්නරුවේ ගොවි ජනතාව අද පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමට රැස් වුණා. ඒ තම තමන්ගේ ආගමික වතාවත් ඉටු කිරීම සඳහා මෙවර පුණ්‍ය කාලයේ යෙදුණු සුබ මොහොතින් පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමට එක් වූ ජනතාව තම තමන්ගේ ආගමික වතාවත් ඉතාමත්ම සාර්ථකව යෙදුණු අතර එම ආගමික වතාවත්වල විශාල බැතිමතුන් පිරිසක් පුණ්‍ය කාලය නිමිත්තෙන් තමන්ගේ ආගමික වතාවත්වල නිරත වන අයුරු දක්නට ලැබුණා. මම රොෂාන් තුෂාර Neth News වෙනුවෙන් පොළොන්නරුවේ සිට කළුතර දිස්ත්‍රික්කයේ තොරතුරු සොයා බැලුවා Neth News වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරි. මෙවර සිංහල අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලයේදී තිබෙන මේ මොහොත වෙන විට කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ පිහිටි පූජා භූමියට විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඒ සමගම අලුත්ම කන්දේ විහාරස්ථානය, බෝම්බුල මූලස්ථාන මහා විහාරය ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම විහාර විහාරස්ථානවලට මේ පුණ්‍ය කාලය තුළ බැතිමතුන් එක් රොක්වන ආකාරය තමයි දක්නට තිබෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ වන විට සියලුම නගර පාළු සභාවට ප්‍රවාහන සේවාවන්ද එතරම්ම ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැහැ. කෙසේ වෙතත් වෙරළ තීරයේ සංචාරක හෝටල් වල මෙරට පැමිණෙන තුන සංචාරකයන් සහ දේශීය සංචාරකයන්ගෙන් සහභාගීත්වයෙන් අවුරුදු උත්සව රැසක් අද දවස පුරා පැවැත්වුණා. අද රාත්‍රී 9:05 උදාවන සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් වෙනදාටම අවුරුදු උත්සව සංවිධානය කරන ඇති බවක් තමයි අපට පෙනෙන්න තිබෙන්නේ. මෙයයි දැනට පවතින තත්ත්වය. Neth News වෙනුවෙන් සම්පූර්ණ සිරි කළුතර සිට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවද ආගමික වතාවත් වල නිරත වී සිටින බවයි Neth News වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ. පුණ්‍ය කාලය එළඹීමත් සමගම ගාල්ල සහ වට ප්‍රදේශවල ජනතාව තම තමන් ආගමික ස්ථානවලට යන ආකාරය දකින්න පුළුවන් වුණා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ කතා කරන මොහොත වෙන විටත් ප්‍රදේශ
වහන්සේ වෙහෙර විහාරස්ථාන පිරි ඉතිරි ගොස් තිබෙනවා ජනතාවගෙන්. ජනතාව තමන්ගේ ආගමික ස්ථානට පැමිණ ආගමික වතාවත් වල යෙදෙන ආකාරය දකින්න පුළුවන්. ඒ වගේම අද රාත්‍රී කාලේ තමයි අලුත් අවුරුද්ද උදා වෙන්නේ. ඒ සඳහා ජනතාව තමන් නියමිත ආකාරයට නැගත් චාරිත්‍ර ඉටු කිරීමට සූදානම්ින් පසු වෙන බවත් සඳහන් කරන්න පුළුවන්. මම නෙත් නිවුස් වෙනින් රවීන්ද්‍ර චන්ද්‍රලාල්. උතුරේ දෙමළ ජනතාවද කෝවිල් වෙත ගොස් ආගමික වතාවත් වල නිරත වී සිටින බව මේ වන විට වවුනියාව නගරයේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවා. කාලේ එළඹීමත් සමග උතුරු පළාතේ හින්දු ජනතාව තමන්ගේ කෝවිල් වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වන ආකාරයක් දැක ගැනීමට පුළුවන්. වවුනියාව, මන්නාරම, මුලතිව්, කිල්ලොච්චිය සහ යාපනේ දිස්ත්‍රික්කයන්හි හින්දු ජනතාව තමන්ගේ ගම්මාන ආශ්‍රිත කෝවිල් වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගනු ලබනවා. එලෙසම උතුරු පළාතේ ජීවත්වන බෞද්ධ ජනතාවද විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වන ආකාරයක් දැක ගැනීමට පුළුවන්කම ලැබෙනවා. නව වසර වෙනුවෙන් උතුරු පළාතේ නගර ආශ්‍රිතව ආරක්ෂාවද තර කොට තිබෙනවා. නෙත් නිවුස් වෙනුවෙන් මාධව කුලසූරිය වවුනියාව නගරයේ සිට. මේ අතර අවුරුදු උදාව සිදුවන්නේ අද අපරභාග 9:05. ඉන් අනතුරුව අපරභාග 11:06 නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනිමොලවා තල උක් හකුරු මිශ්‍ර කිරිබතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගත යුතු බව නැකත් සීට්ටුවේ සඳහන්. නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩාල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ හෙට අලුයම 12:06. එම නැකතේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජනශ්‍රුති පර්යේෂක මහින්ද කුමාර දළුපොත මෙලෙස අදහස් පළ කළා. වැඩ අල්ලනකට අම්මා ඉහුම් පිහුම් කටයුතු කරනවා තමුන්ගේ දරුවනුත් එක්ක. පියා සාම්ප්‍රදායික සමාජයේදී ගොවිතැන් කටයුතු වලට අර කැත්ත උදැල්ලෙන් කටයුතු ආරම්භ කළා. එතකොට ඒකත් අද දවසට අපි සකසා ගත යුතුයි. අපි වෘත්තික තත්ත්වයන් එක්ක එකිනෙකාගේ ජීවන පිළිවෙත වෙනස් වෙනවා. හැබැයි අපේ වෘත්තියට අනුරූප වෙන විදියට වැඩ අල්ලනවායි කියලා කියන්නේ මෙතන මේ ඉතා දිගු වේලාවක් වැඩ කරනවා නෙමෙයි, තමුන්ගේ වෘත්තියට ගැළපෙන විදියට පොඩි මුලපිරීමක් වැඩක ආරම්භ කිරීමේ කොටසක් අනුගමනය කිරීම. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වෝ ජනශ්‍රෝති පර්යේෂක මහින්ද කුමාර දළුපොත. ඊකාවට වෙනදී තමයි ආහාර අනුභව කිරීම. අනුභව කරනවා කියන එක නම් පළමු කොටස අවුරුදු කුමාරයට පිළිගන්වනවා. ඊට පස්සේ ස්වාමියා විසින් තමුන්ගේ බිරිඳට පළවෙනි කිරිබත් කට කවලා පවුලේ වැඩිමලාගේ ඉඳලා බාලය දක්වා කටබැගින් කවනවා. එතකොට සියලු දෙනා එකට ඉඳගෙන එකට ආහාර අනුභව කරන එකට නැගිටින පවුලක බැඳීමක් ශක්තිය ගොඩනගින්නේ මෙන්න මේ සාමූහික ක්‍රියාපිළිවෙතත් මගේ. ඊගාවට යෙදෙන දේ තමයි අපි ගනුදෙනු කිරීම. ගනුදෙනු කරන්නේ කියන්නේ සම්මත පිළිවෙත් දෙකක් තියෙනවා. එකක් තමයි පුරාණයේ තිබෙන දියවර වතුරත් එක්ක ගනුදෙනු කළා. හැබැයි දැන් අපි වෙලා තියෙන්නේ ගනුදෙනු කෙනෙකුට මුදල් පදනම් කරගෙන ගනුදෙනු කරන්නේ. ඒ නිසා පළවෙනියෙන්ම මුදලක් අතට ගන්න තමුන්ගේ බිරිඳගේ තමයි ස්වාමියා අතට ගන්න. ඒක ඉතා වැදගත් වෙන බුලත් කොලයකට නැත්නම් බුලත් අතක කාසියක් හෝ එහෙමත් නැත්නම් නෝට්ටුවක් තමයි බිරිඳ තමුන්ගේ ස්වාමියාට දෙන්නේ. ඒතර බිරිඳගේ අතින් එහෙම මුදලක් ගන්නකොට බිරිඳටත් පෙරලා ඒ වගේ මුදලක් දෙනවා. ඒතර ගනුදෙනු ලබා ගන්නවා, පෙරලා ලබා දෙනවා. මේ පවුලේ අනිත් දරුවෝ සියලු දෙනාත් මේක දකිනවා. ඒ පිරිසත් විශ්වාස කරනවා. ඒ විශ්වාසය මත තමයි මේ සංස්කෘතියේ වටිනාකමත් අම්මා නිසා මුදල් සුරක්ෂා වීම කියන විශ්වාසයේ පදනම ගොඩනැගිලා තියෙන්නේ. එතන මෙන්න මේ පිළිවෙත් අනුගමනය කිරීමෙන් තමයි අලුත් අවුරුදු චාරිත්‍රයන්ගේ තියෙන වටිනාකම අපේ ජීවිතයට වැළඳ ගන්න පුළුවන්කම ගොඩනැගිලා තියෙන්නේ. මේ අතර නෙත් FM රේඩියෝ මෙවර අවුරුදු චාරිත්‍ර ඉටු කරනු ලබන්නේ මහනුවර ශාක්‍යසිංහ සඳරෝම කලායතනයේදී. එහි නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමග. අයිබෝවන් සමීර. අයිබෝවන්, 2024 සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ මූලික චාරිත්‍ර වාරිත්‍ර කටයුතු අපි පසරුවේ ආරම්භ කරා. විශේෂයෙන්ම අද පසරු 2:41 පුණ්‍ය කාලය වැඩ කටයුතු ආරම්භුනේ. එන අනතුරු අපි පසරු 6ට පමණ මේ ශාක්‍යසිංහ සඳරූම නර්තනාශ්‍රමයේ ආගමික වතාවත්වල යෙදුණා බොහොම අපූර්ව ලෙස. මොකද මේ නර්තනාශ්‍රමයක් කියන්නේ නිරන්තරයෙන් ආගම දහමත් එක්ක කටයුතු කරන තැනක්. ඉතින් විශේෂයෙන් අපි මේ ස්ථානයට ගෞරවනීය ස්වාමින් වහන්සේලා වැඩම කරවල ඊට පස්සේ තිසරණ සහිත පංචශීලී පීඨවල සෙත් සජ්ජායනා කිරීමෙන් අනතුරුව මේ සියලුම දරුවන්ට පිරිත් නූල් ආරක්ෂාව සඳහා ගැටගහලා මේ ආකාරයෙන් ආගමික චාරිත්‍රානුකූලවලට මුල්තැන දෙමින් සියලු කටයුතු සිදු කරනු ලැබුවා. එන අනතුරුව අපි බලාපොරොත්තු
වෙන්නේ අද රාත්‍රියේ 9:05ට හිරුදෙවියන්ගේ මේ සූර්ය මංගල්‍යයේ අවුරුදු උදාව වනතෙක් බලාගෙන ඉන්නට ඒ අතරේ කෙලිසෙල්ලම් බොහෝමයක් මේ සඳරෝම නර්තනාශ්‍රමයේ ක්‍රියාත්මක වෙනවා. ඒ සියලු දේවල් සජීවීව Neth FM රේඩියෝ ඔස්සේ වගේම Neth FM Facebook පිටුව ඔස්සේත් ඔබ වෙත සමීප කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත්තරතුරු සමග හමු වෙන බලාපොරොත්තු වෙන මම සමුගන්නේ මහනුවර මුරුතලාව වතුරකුඹුර ශාක්‍ය සිංහ සඳරෝම නර්තනාශ්‍රමයේ සිට සමීර බණ්ඩාර වීරකෝන් Neth News වෙනුවෙන්. ස්තුතියි සමීර. 2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළඳපළ අතරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ලේඛකයේ බවට පත්ව ඇති බව ජනාධිපති මාධ්‍යංශයේ පවසනවා. එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි බ්ලූම්බර්ග් වෙළඳපළ දත්ත උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුන් අතර පැවති මතභේදාත්මක තත්වයක් හේතුවෙන් පස්වරු 3:30ට මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය මිනිත්තු 45ක් පමණ ප්‍රමාද වී තිබෙනවා. අදාළ දුම්රියේ ආසන වෙන් කර ඇති පුද්ගලයන්ගේ හැඳුනුම්පත් අංක ඇතුළත් නාම ලේඛනයක් ලබා දෙන ලෙසට දුම්රිය නියාමකවරුන් ඉල්ලීමක් කර තිබෙනවා. එහෙත් දුම්රිය ස්ථානාධිපතිවරුන් පවසා ඇත්තේ වෙන් කළ ආසන පරීක්ෂා කිරීමට එලෙස නාම ලේඛනයක් අවශ්‍ය නොවන බවයි. කෙසේ වෙතත් දුම්රිය බලධාරීන්ගේ මැදිහත් වීම මත එම දුම්රිය පස්වරු 4:15ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර බලා ගමන් ආරම්භ කර තිබෙනවා. දුම්රිය ප්‍රමාද වීම පිළිබඳව ගම්බිම් බලා යාමට පැමිණි මගීන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. මේ අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දහවන කටයුතු යථාතත්වයට පත් කර තිබෙනවා. දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක මැදිරි 3ක් උදෑසන පිළිපැනීමකට ලක් වුණා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දහවනය එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම යන හිටියා. කෙසේ වෙතත් මුහුදුබඩ මාර්ගයේ ගමන් ගන්නා මගීන් කොළඹ කොටුවේ සිට කළුතර දක්වා දුම්රිය මගින් රැගෙන විත් එතැන් සිට වෙනත් දුම්රිය මගින් ඔවුන්ට සිය ගමනාන්තය දක්වා ගමන් කිරීමට පහසුකම් සලසා තිබුණා. සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය දැන් පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකාවේ කිම්බ්ලී ක්‍රීඩාංගණයේදී තරගයේ කාසිවාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දු අර 18ක් අවසානයේ කඩලු දෙකක් දැවි ලකුණු 78ක් රැස් කරගෙන සිටියා. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 47ක් සහ හන්සිමා කරුණා රත්න එක් ලකුණක් ලබා නොදැවි කඩුල්ලේ රැඳී සිටිනවා. හසිනි පෙරේරා ලකුණු 15කටත් විශ්මි ගුණරත්න ලකුණු 7කටත් දැවි ගියා. Neth News නිමාව. Neth News දවස කෙටියෙන් රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා Neth News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. Neth News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.